බන්දුල පද්මකුමාර මහතා කියලා කිව්වම ඔයාලා ඕනම කෙනෙක් හොඳට හඳුනනවා. ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලයේ මුල් පිටුව කියන වැඩසටහන තුලින් තමයි ඔහු ගොඩක්ම ජනප්‍රිය වෙන්නේ. නමුත් ඊට පෙර ඔහු මේ ශාස්ත්‍රයට මහඟු සේවාවන් ඉටු කළා. ඒ ගැන ගොඩක් දෙනෙක් දන්නේ නම් නැහැ. ඒ අතරින් කුමාරී පුවත්පත, සරසි පුවත්පත, සත්සර පුවත්පත වගේම සෑම ගැහැණියක්ම රජිනියකට සමාන කරමින් කාන්තාවන්ට අලුතින් හිතන්න පුළුවන් මාර්ගය කියලා දුන්න රජින පුවත්පත, ඒ වගේම තමයි අපි ඔබ සියලු දෙනාම දන්න මුල් පිටුව ඔහුගේ නැවුම් සංකල්පනාවලට නිදසුන් ඉතාමත් ස්වල්පයක් පමණයි. මේ අසහාය පුවත්පත් කලාවේදියාගේ වර්තමාන තත්ත්වය පිළිබඳව ඔහුගේ බිරිඳ සඳහන් කරේ මෙන්න මේ වගේ පුවතක්. ඔහු නැගිටින්නේ පාන්දර දෙකට. ඒ නැගිටලා දවසේ පත්තර ඔක්කොම කියවලා බලලා තමයි මේ මුල් පිටුව වැඩසටහන ඉදිරිපත් කරන්නේ. පස්සේ කාලෙක මේ සියල්ලන්ගෙන්ව සමුගත්ත ඔහු විවේකීව කාලය ගත කළා. නමුත් පුවත්පත් කලාව ඔහුගේ ජීවිතයේ සේ වුණා. බන්දුල පත්මකුමාර මහතා අවසානයේ ලිව්වේ අමරදේව මහතා පිළිබඳව කෘතියක් සහ කෙටිකතා කෘතියක්. මේ වෙනකොට සංකරාවක් සංස්කරණය කරන ඔහු අසනීප වුණේ එකවරම නෙවෙයි. නමුත් ඔහු වකුගඩුව අක්‍රිය වීමෙන් රෝගී වුණේ එකවරමයි. මහත්තයා දැන් ඉන්නේ ගෙදර. දොස්තර මහත්තුරු කියන්නේ ඉතාමත් ඉක්මනින් වකුගඩුවක් බද්ධ කරන්න ඕනේ කියලා. මහත්තයාගේ රුධිර වර්ගයේ AB පොසිටිව්. ඕනම කෙනෙකුගේ වකුගඩුවක් බද්ධ කරන්නට පුළුවන්. පසුගිය දවස්වල වකුගඩුවක් දෙන්න 3 දෙනෙක්ම ඉදිරිපත් වුණා. නමුත් ඒ 3 දෙනාගේම වකුගඩු අපේ මහත්තයාට ගැලපුණේ නැහැ. ඒ නිසා වකුගඩුවක් දෙන්න කැමති කෙනෙක් අපි හොයමිනුයි ඉන්නේ. වකුගඩුවක් දෙන්න කැමති කෙනෙක් ඉන්නවා නම් වෛද්‍ය ඉරේෂා 0777-27-24-16 නොයිල් ගුණසිංහ 0777-81-78-76 හරි අනුෂ්ක ගුණසිංහ 0777-22-92-27 අංකයන්ට කතා කරලා කියන්න. ඒක ලොකු පිනක්.